අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරිපත් වූ විට ජනසවිය ව්‍යාපෘති මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නට ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තයේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ලංකාවේ සිව් දෙස දැවැන්ත ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමගින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියුමත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක්. ලංකාවේ නොසිටීම එයට හේතුවයි. ඒ සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක් කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ මෙල්විල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සම්බන්ධතා වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සම්බන්ධතා පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුළුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසී පියාමෙන්ම බිම් මට්ටමේ ජන හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජන සහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත්වේ. සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මේ සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අභිමානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂය පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සනිටුහන් කරන්නේ මෙලෙසිනි. මේ රටේ සියලුම රට වැසියන් බලාපොරොත්තු වෙන ආදරණීය නායකයා මෙතුමයි. මේ රටේ හැම මිනිස්සුකටම ආදරය කරන නැති බැරි මිනිහා ඇති හැකි මිනිසුන් බවට පරිවර්තනය කරමින් තම ආදරණීය පියාණන් මේ රටේ ගෙන ගිය තෙවන්ත වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරන යලි ඇරඹනු ගම්මුදාව හරහා මේ රටේ දුගී දුප්පත් මිනිසුන්ට හිසට සෙවණක් ලබා දෙන ආදරණීය නායකයා මොහොයි. එහෙමනම් ආදරණීය වැලිවේරිය නගර මැදේශයට ආදරණීය අම්මේ තාත්තේ එදා වතුර ඉල්ලන විට රතුපස්වල ජනතාවට වෙඩි උණ්ඩ ලබා දුන්නු ඒ කුරුළු යුගය නිමාවට පත් කරමින් නැවතත් මේ රටේ හැම මිනිසෙකුටම ආදරය කරන ආදරණීය ජනතා නායකෙක් බලාපොරොත්තුෙන් පැය ගණනාවක් සිටපු ආදරණීය ජනතාවනේ වෙලිවේරිය ආදරණීය ජනතාව අමතන්නට ආදරණීය නායකයාටයි ආරාධනය. ශාසන දීපන අභිමානේ ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමෙන් පිදුම් ලැබූ අපේ පක්ෂයේ ව්‍යාජ නායක අනාගත ජනාධිපති ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාටයි ආරාධනය. මේ වෙලිවේරිය රතුපස්වල ජනතාව ආමන්ත්‍රණය කරන්නට. Sajid,
අජිත් මානප්පෙරුම මැතිතුමනි, ජෝර්ජ් පෙරේරා මැතිතුමනි, සිරිමසිරි හපුආරච්චි මැතිතුමනි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමනි, අප හිතවත් සියලුම ප්‍රාදේශී සභා මන්ත්‍රීතුමන්ලා ඇතුළු අද මේ ස්ථානයට එකතු වී සිටින දායවර හිතාදර ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින රතුපස්වල වැලිවේරිය බල ප්‍රදේශයේ පොදු ජනතාවගේ විශේෂ ඉල්ලීම පරිදි මේ රැලිය පවත්වන්නට අපි යෙදුණා. ලොකු වර්ෂාවක් තිබියදීත් ඔබතුමන්ලා මේ ස්ථානයට එකතු වීම පිළිබඳව මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. විශේෂයෙන්ම මේ ස්ථානයට ඇවිල්ලා මේ රැස්වීම අමතන්නට මම අදහස් කරේ මේ ප්‍රදේශයේ වසර ගණනාවකට පෙර සිදුවුණු ඛේදනීය සිද්ධියත් සමග මේ ප්‍රදේශයේ ජීවිත තුනක් අහිමි වුණා. ඒ ඛේදනීය සිදුවීමෙන් පසුව මමත් මේ ප්‍රදේශයට පැමිණියා. මේ ප්‍රදේශයට පැමිණිලා ඒ සිද්ධිය තුළින් සිදුවුණු හානිය සහ විනාශය මමත් හොඳින් අවබෝධ කරගත්තා. මිත්‍රවරුනි, රතුපස්වල බල ප්‍රදේශයේ ජනතාව එකම දෙයයි ඉල්ලුවේ. ඒල්ලුපු දේ තමයි පිරිසිදු පානීය ජලය තමන්ගේ පාරිභෝජනය සඳහා ඒ පිරිසිදු පානීය ජලය පාවිච්චි කිරීමේ අයිතිය. නමුත් අපි දැක්කා ඒ අවස්ථාවේ එවකට බලධාරීන් සහ රජය පොදු ජනතාවගේ පානීය ජලයිතියට වඩා ලොකු වැදගත්කමක් ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ජලය අපවිත්‍ර කරන ආයතනයේ අයිතීන් සහ වරප්‍රසාද වෙනුවෙන් සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ පොදු ජනතාව මහපාරට බැහැලා උද්ඝෝෂණයක් කරනකොට රටක පාලකෙක් කළ යුත්තේ පොදු ජනතාවගේ හඬට සවන් දීමයි. පොදු ජන හඬට සවන් දීලා ඒ ජනතාවගේ හඬට උද්ඝෝෂණයට හේතු වුණු කරුණු කාරණා හොයලා බලලා ඇයි මෙහෙම ජනතාව පාරට බහින්නේ, මේකට හේතු පාදක වුණු කරුණු කාරණා මොනවද,
මේ උද්ඝෝෂණයේ සාධාරණත්වයක් තිබෙනවද? එසේ තිබෙනවා නම් ඒ ජනතාවත් සමග පුළුල් සංවාදයකට එළඹිලා ඒ ප්‍රශ්නේ විසඳීම රජයක යුතුකම වන්නේද? මෙන්න මේ කරුණු කාරණා අනුව තමයි සංවේදී රාජ්‍යපාලකෙක් හැසිරෙන්නට ඕන ආකාරය. නමුත් මොකද්ද සිදුනේ? සිදුණු දේ තමයි බල උන්මාදයෙන් බලෙන් මත් වෙලා හැමදාමත්ම බලේ සිටිනවයි කියන ඒ වැරදි මතේ ඉඳගෙන මුළු රටේම අයිතිය තිබෙන්නේ, සින්නක්කර අයිතිය තිබෙන්නේ අපේ පවුලටයි කියලා හිතාගෙන පොදු ජන හඬට අංශු මාත්‍රයකවත් වටිනාකමක් දෙන්නේ නැතුව මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරා, ජනතාවට තර්ජනය කරා, ගර්ජනය කරා, මර්ධනය කරා, අවසානයේ ඒ මර්ධනය තුළ ජීවිත තුනක් අහිමි වුණා. ඉල්ලුවේ වතුර, ලැබුණේ වෙඩි උණ්ඩ. මිත්‍රවරුනි, දැන් ඉදිරියටත් සිදුවෙන්න යන්නේ මේ වගේ දෙයක්ද? රටේ ජනතාව හිතන්නට ඕන, රටේ පාලන බලය යම්කිසි පුද්ගලයෙකුට පාර්ශ්වයකට ලබා දෙනකොට මේ පුද්ගලයා ජනතාවට ඇහුම්කන් දෙන පුද්ගලෙක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අයිතිය අගය කරන පුද්ගලෙක්ද? ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන විසඳුම් ලබා දෙන පුද්ගලෙක්ද? ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ අපේ රටේ සියලුම දෙනාට, ඔබ සියලු දෙනාට, අපිට මේ රටේ පුරවැසියන් හැටියට අපිට මානවයිතියක් තිබෙනවා. පිරිසිදු පානීය ජල අයිතිය කියන්නේ ජීවත් වීමේ අයිතිය, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගත කිරීමේ අයිතිය. දැන් එදා රතුපස්වලදී මොකද්ද සිද්ධ වුණේ? ජනතාව ඉල්ලුව ජීවත් වීමේ අයිතිය, ජනතාව ඉල්ලුව ජල අයිතිය. ඒ කිසිම දෙයක අබමල් රේණුවකවත් සවන්දීමක් කරන්න නැතුව තර්ජනය, ගර්ජනය, මර්ධනය උපයෝගී කරගෙන ජීවිත තුනක් අහිමි කරමින්, වටිනා ජීවිත තුනක් අහිමි කරමින් මිනිස් ජීවිත වලට වටිනාකමක් ලබා නොදෙමින් අමු අමුවේ තුන්දෙනෙක් ඝාතනය කරා. දැන් මිත්‍රවරුනි, මේ වගේ කණ්ඩායමකටද රට බාර දෙන්න යන්නේ? මේ වගේ කොට්ටාසයක්ද රටේ ආරක්ෂාව සපයනවයි කියන්නේ? එදා ජල අයිතිය වෙනුවෙන් මහ පාරට බැහැලා ඉල්ලු එකම එක දෙ සහය සදාචාර වෙනවද?
ඉන්නකොට මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්නට ඕන. මිනිස්කම මනුෂ්‍යත්වයේ අගයන රජයක් නිර්මාණය කරන්නට ඕන. කොච්චර බලතල තිබුණත්, කොච්චර තනතුරු තිබුණත්, මේ රටේ බලවතුන්ට, ප්‍රබලින්ට, පාලකයන්ට කිසිදු අයිතියක් නැහැ කිසිම කණ්ඩායමකට උපදෙස් දෙන්න. මරපං, කපපං, කොටපං, වෙඩි තියපං කියන්න. නමුත් ඒ මරපං, කපපං, කොටපං, වෙඩි තියපං කියන අවතාරය තමයි අද ආපහු පුදු ජන හමුවට එන්නේ. මිත්‍රවරුනි, රතුපස්වල වැලිවේරියේ ජනතාවනි, මම ඔබතුමන්ලට පොරොන්දු වෙන්නේ මනුස්සකම අගයන යුගයක්. මිනිස් ජීවිතවලට උසස් අගයක් ලබා දෙන යුගයක්. එපමණක් නොවෙයි, මේ රටේ මානව අයිතිවාසිකම් වලට අනාගත ව්‍යවස්ථා සංශෝධනය කරී මානව අයිතීන්, සිවිල් අයිතීන් පමණක් නොවෙයි, මේ රටේ ජනතාවගේ ආර්ථික අයිතිය, සමාජීය අයිතිය, ඒ වගේම ජීවත්වීමේ අයිතියත් අපි ඇතුළත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිල්ලා මේ වගේ සමූල මිනිස් ඝාතන කරන ඒ කණ්ඩායම් වලට දැඩි දඬුවම් ලබා දෙන්නට අපි නීතිමය ප්‍රතිපාදන නිර්මාණය කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. හිතාදර මිත්‍රවරුනි, යුගයේ අවශ්‍යතාවය සංවේදී රජයක්, පොදු ජනතාවට ඇහුම්කන් දෙන නායකත්වයක්, පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන, හද ගැස්ම අවබෝධ කරගත්ත සාමාන්‍ය ජනතාවට ශක්තිය ලබා දෙන යුගයක් තමයි අපේ රටට අවශ්‍ය වන්නේ. අපි කර්මාන්ත ශාලා බිහි කරලා, රැකී රක්ෂා නිර්මාණය කරලා, යවුන් පරපුරට ශක්තිය ලබා දීලා, ජනතාවගේ ජනජීවිත උසස් මට්ටමකට ගෙන එන කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට සහන ලබා දෙන, යවුන් පරපුරට කර්මාන්ත පුරවරවල් නිර්මාණය කිරීම තුළින් රැකී රක්ෂා ලබා දෙන මෙන්න මෙවන් යුගයක් තමයි අපි නිර්මාණය කරන්නට සැදී පැහැදී සිටින්නේ. රතුපස්වල ජනතාවනි, අපි සැමදා ඔබ සමගයි. අපි සැමදා තමුන් නාන්සලාගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ප්‍රශ්න වෙනුවෙන්, ගැටලු වෙනුවෙන් එදත් පෙනී හිටියා, අදත් පෙනී සිටිනවා. 16 වෙනිදැන් පස්සේ තමුන් නාන්සලාගේ ජීවත්වීමේ ගැටලු වලට සජිත් ප්‍රේමදාස සාධනීය විසඳුම් ලබා දෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම අදහස් කරගෙන තිබෙනවා දුප්පත්කමේ කියන ප්‍රශ්නය සදාකාලික ප්‍රශ්නයක් කරගන්නේ නැතුව මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් ලබා දෙන්න. ඒ සඳහා සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන සවිය වැඩසටහනත් අපි ආරම්භ කරනවා. ඒකේ අරමුණ දුප්පත්කම තුරන් කරලා මිනිසා ජීවත් කරවීමයි. පාසල් යන දූදරුවන්ට නිල ඇඳුම දිවාහාරයේ මගේ පියාණන් ලබා දෙනකොට අද දේශපාලන වෙළඳැම්වින්වල පාසල් දූදරුවන්ගේ අත්තිල් අත් අල්ලගෙන ඉන්න ඇත්තෝ දිවාහාරයේ කපා දැමුවා. එළමෙන ජයග්‍රහණය තුල නිල ඇඳුම් කට්ටල දෙකයි, දිවාහාරයයි, සපත්තු කුට්ටමයි 44 ලක්ෂයක් පාසල් දූදරුවන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. මිත්‍රවරුනි,
අපි මේ රටේ කෘෂිකර්මාන්ත විප්ලවයක් කරමින් රටේ ආහාර අවශ්‍යතාවය රට තුලින්ම විසඳා ගැනීමට සඳහා කෘෂි කාර්මික නවෝදයක් නිර්මාණය කරලා හැම වගාවකටම නොමිලේ පෝර ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඩිජිටල් විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හැම ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයකම නව තාක්ෂණ විද්‍යාල ඉදි කරලා ඒ තුලින් නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, බයෝ තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අපේ රටේ තරුණ පරපුරට නොමිලේ ප්‍රගුණ කිරීමේ අවස්ථාව ලබා දීලා ඒ විද්‍යාලවලින් සමත් වෙලා ඒ යෞවන යෞවනියන් පිට වෙනකොට නව තාක්ෂණ විද්‍යාලය තදාසන්නේම එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් අපි තාක්ෂණ උද්‍යාන ආරම්භ කරලා ඒ තරුණයා තරුණිය ඉගෙනගත්තු දෙයින් අර තාක්ෂණ උද්‍යානයේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ නවෝත්පාදන නව නිර්මාණ ඩිජිටල් ව්‍යාපෘතිවලට මූලික ප්‍රාග්ධනයක් රජයෙන් ලබා දීලා මහ පොළොවේ ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. මම මේ ඔබතුමන්ලට කිව්වේ අපි කරන්නට යන වැඩ කොටස් වලින් බිඳක් පමණයි. මේ හැම දෙයකදීම අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ මිනිස් සම්පතට ශක්තිය ලබා දීම. මිනිස් සම්පතට හයිය ලබා දීම. මේ හැම ක්‍රියාදාමයකින්ම මිනිසා ජීවත් කරවීම ප්‍රගුණ කිරීම. එනම් හිතාදර මිත්‍රවරුනි අපේ ප්‍රතිවාදියාගේ හැසිරීම් රටාවත් අපේ හැසිරීම් රටාවත් අතර බරපතල වෙනසක් තිබෙනවා. ප්‍රධානතම කාරණා වන්නේ මනුස්ස ජීවිතවලට අපි ඉතාමත්ම ඉහළ වටිනාකමක් ලබා දෙන. මනුස්ස ජීවිත අපි සුරක්ෂා කරන්නට ඕන. මිනිස් ජීවිත අපි රැකගන්නට ඕන. මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකමයි. SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ වැදගත් කියවන. මම සතුටෙන් ඔබතුමන්ලට කියන්න කැමති මෙවර මැතිවරණ සටනේ බණ්ඩාරනායකලත් ප්‍රේමදාසලත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අත්වැල් බැනගෙන සිටිනවා මේ රටේ ඓතිහාසික දැවන්ත දේශපාලන සමාජීය ආර්ථික සංස්කෘතිමය විප්ලවයක් ඉෂ්ට කරලා අපේ රට ජව සම්පන්න රටක් බවට පත් කරන්න. හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි, අපි අපේකම ගමේකම නගරේකම ශ්‍රී ලාංකිකත්වය, අපේ දේශීයත්වය, අපේ සංස්කෘතිය සભ્યත්වය සුරකිමින් අපි මේ රටට දැවැන්ත නායකත්වයක් ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඒ දැවැන්ත නායකත්වයේ තුල කිසිසේත්ම හිංසනයට ඉඩක් නැහැ. තලා පෙලීම, ජනතාවට හිරිහැර කිරීම, සුදු ඈන් වලින් ඇවිල්ලා ජනතාව අතුරුදහන් කරවීම අපේ න්‍යාය පත්‍රයේ නැත. අපේ පරම වගකීම මිනිස් සම්පතට දෙන්න පුළුවන් ඉහළම ධෛර්යය, ශක්තිය, සහයෝගය ලබා දීලා මිනිසා ජීවත් කරවීම උදෙසා කළ හැකි සියලුම මැදිහත්වීම් ඉෂ්ට සිද්ධ කිරීමයි. ඒ නිසාද දවසේ මේ රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ තමුන්නාන්සලා අමතන්නට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. අපි මනුස්ස ජීවිතවලට ඒ වටිනාකම ලබා දීලා මේ බල ප්‍රදේශයේ පමණක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලංකාවේම අපේ දරු පරපුර, අපේ මව් පරපුර, අපේ පුරවැසි පරපුර රකින්නට අපිට කළ හැකි ඉහළම
සේවාව ඉෂ්ට කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඒ නිසාද දවසේ අප හිතාදර තුෂාර ලියනගේ බන්දුල ලියනගේ නිලන්ත පෙරේරා රජෙන් පෙරේරා ඇතුළු ගම්පහාසනයේ ක්‍රියාකාරීන් අජිත් මානපෙරුම මැතිතුමාගේ නායකත්වෙන් මේ රැස්වීම සංවිධානය කරන්නට කටයුතු යෙදීම පිළිබඳව මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරන්න කැමැති. රට පාලනය කරන්නට අංගුලිමාලල අවශ්‍ය නැහැ. රටට නායකත්වය ලබා දෙන්නට අපිට දාමරිකයෝ කොට්ටාසයක් අවශ්‍ය නැහැ. මේ රටට අවශ්‍ය මනුෂ්‍යත්වයේ රජයන මිනිස්කමට මුල් තැන දෙන මානව හිතවාදී පාලනයක්. එවන් පාලනයකට නායකත්වය ලබා දෙන්නට සජිත් ප්‍රේමදාස ලෑස්ති කියන එක ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට මම කියන්නට කැමති. එසේ ප්‍රකාශ කරමින් ඔබතුමන්ලා සියලු දෙනාටම මගේ කතාවට සවන් දීම පිළිබඳව මේ රෑබෝ වෙලත් දහස් සංඛ්‍යාත ජනතාව මේ ස්ථානයට එක්රුක් වීම පිළිබඳව මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් නියත වශයෙන්ම ගම්පහ ආසනයක් දිනනවා, ගම්පහ දිස්ත්‍රික්කයක් දිනනවා. මේ ජයග්‍රහණය තුළින් අද දවසෙත් හෙට දවසෙත් 16 වෙනිදාන් පසුවත් රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ ජනතාවට අපි යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරනවාමයි කියන එක ඔබතුමන්ලාට පොරොන්දු වෙමින් සියලු දෙනාටම ජයපතමින් සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අනාගත නායකතුමන්ට, අනාගත ජනාධිපතිතුමන්ට, එක්සත් ජාතික පෙරමුණට එකට එක් වනාද දිනයේ සිරුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාස ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාස ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. සත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳිරට රැකුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාස ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාස ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාස ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. හදින් හද
Sergeant, 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 Sergeant.